අයිබෝවන් සුබ උදෑසනක්. කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක එක. සැමට කලින් සත්‍ය කරයටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ. මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල. මහා බැංකු දෝෂ ගැන චරිත කියයි. ටෙන්ඩර් දැම්මද? ප්‍රසම්පාදනය කළාද? අන්දුන් කුන්දුන් වීසා සමාගම ගැන හොද්ද බොර වෙන හැටි අද ටෙලිවැකියෙන්. ප්‍රථමයෙන් දේශීය පුවත්. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණයේදී ශ්‍රී ලංකා මහබැංකුව එක් දිනකදී රුපියල් බිලියන 700කට ආසන්න පාඩුවක් ලබා ඇති බව මහබැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. මේ වසරේත් මහබැංකුව බිලියන 114ක පාඩු ලබා ඇති බවද මහබැංකුව අධිපතිවරයා ප්‍රකාශ කළා. මේ අතර මහබැංකුවේ වාර්ෂික ආර්ථික විවරණයේ දෝෂ පවතින බව මහාචාර්ය චරිත හේරත් පෙන්වා දෙනවා. ඒ පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව අදහස් පළ කරමින් ස්ථිරසාර ස්ථායීතාවය පිළිබඳ ශ්‍රී ලංකා මහබැංකුවේ 2023 වසරේ වාර්ෂික ආර්ථික විවරණය ඉදිරිපත් කෙරුණා. මැදිකාලීනව උද්ධමනය ඉලක්කගත මට්ටම වන 5% පවත්වා ගැනීමට අපි අපේක්ෂා කරනවා. 2024 වසරේදී ආර්ථිකය 3%කින් පමණ ප්‍රසාරණය වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. 2024 වසරේදී විදේශීය ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. මේ දක්වා ක්‍රියාවට නංවන ලද ප්‍රතිපත්ති අඛණ්ඩව පවත්වාගෙන යාම ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වීම රඳා පවතින ඇති බවට මෙම ආර්ථික විවරණය මගින් අපි නැවතත් අවධාරණය කරනවා. රට සම්පූර්ණයෙන්ම අර්බුදයෙන් ඉවත් වී නොමැති නිසා අධික පිරිවැරයක් සහිත ප්‍රතිපත්ති අත්හදා බැලීම සිදු කිරීම ඇතුළුව සැලසුම්ගත මාර්ගයෙන් ඉවත් වීම සඳහා කිසිදු අවකාශයක් නැහැ. ගියපු දත්තවලට අමතරව අලුතෙන් දත්තයක් අද දවසේ නිකුත් කරන්න නියමිත අපේ දළ සංචිත ප්‍රමාණය අප්‍රේල් මාස අන්තිම වෙනකොට බිලියන 5438 දක්වා වැඩිලා තියෙනවා. බිල් 5.4 බිලියන්. අදත් මම දැක්ක පාර්ලිමේන්තුවේ කියනවා මේ රජය සහ මහබැංකුව මහබැංකුව කියලා වෙන් කළා තියෙනවා කියලා ආයතනදී. අනිවාර්යයෙන්ම රජය කියන්නේ එක ආයතනයක්, මහබැංකුව කියන්නේ වෙනම ආයතනයක්. නමුත් දෙකම රාජ්‍ය ආයතන. ඒකෙන් පෙන්නුම් කරන්න මේක වෙනම ආයතන දෙකක් කියලා. මහබැංකුවේ විශේෂත්වය තමයි රටේ මුල ප්‍රතිපත්තියේ ක්‍රියාත්මක වාක්‍යෙම තියෙන්නේ. නියාමනයට අමතරව මහබැංකුව. රාජ්‍ය මුල ප්‍රතිපත්තියේ බලපෑමක් රටේ මුල ප්‍රතිපත්තියට අදින ඕන ආකාරයට මහබැංකුව සාධින කිරීම අවශ්‍යතාවය ඒක නිසා තමයි. ඒකෙන් පෙන්නුම් කරන්න නැහැ අපි රාජ්‍ය ආයතන නොවේ කෙනෙක්. මහබැංකුව පිහිටවලම තියෙන්නේ ලාභයක් ලැබීමට නෙමෙයි. 2022 වසරේ බිලියන 374ක් පාඩු ලබා තියෙනවා. මේ වසරේ බිලියන 114ක් පාඩු ලබා තියෙනවා. 2023 වසරේ විශාල වශයෙන් පාඩු ලැබිලා තියෙනවා. මහබැංකුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන කිරීම තුළින් ට්‍රිලියන 2.5ක් විතර තියෙන අපේ මහබැංකුවේ සතු ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කරන කිරීම තුළින් එක දිනක පාඩු විතර බිලියන 700කට ආසන්න ප්‍රමාණය මහබැංකුවට පාඩුවක් ලැබුණා. ඒක අවාසියත් අවශ්‍යම තියෙන රටේ බදු වෙන ජනතාවට. මේ අතර පාර්ලිමේන්තුවේදීද ශ්‍රී ලංකා මහබැංකුවේ වාර්ෂික ආර්ථික විවරණය පිළිබඳව අදහස් පළ වුණා. ශ්‍රී ලංකා මහබැංකුවේ වාර්ෂික ආර්ථික විවරණ ලේඛනය මහබැංකුව ඒගොල්ලන්ගේ assumption එක වාගේ පේන්නේ මහබැංකුවයි රාජ්‍යයයි කියන්නේ දෙකක් කියලා. මේකේ දෙවෙනි වාක්‍ය පටන් ගන්නෙ රාජ්‍ය සහ මහබැංකුව විසින් ක්‍රියාවට නගන ලද කියලා. රාජ්‍යයට අයිති යාන්ත්‍රණයක් විදිහට තමයි මහබැංකුව තියෙන්නේ. රාජ්‍යයයි මහබැංකුවයි කියලා වර්ගීකරණය කරන්න බෑ. එහෙමනම් මේක පාර්ලිමේන්තුවට ගේන්න ඕනෙත් නෑ. මහබැංකු පනත ඒමත් එක්ක මේ මහබැංකුවේ සමහරු කල්පනා කරන්නේ ඒක රාජ්‍යයට අයිති නෑ කියලා. ඒක තමයි මේ වාර්තාවේ තියෙන්නේ. මේ වාර්තාවේ කැබිනට් එක මුහුත්ම කරලා නෑ. මේක ආංශික අධීක්ෂණ කාරක සභාවක් යටතේ හෝ එහෙම නැත්නම් 121 මූල්‍ය කාරක සභාව යටතේ එතුමාලා ගෙන්නලා විමසා බැලිය යුතුයි කියලා මම යෝජනා කරන්න කැමැති. මහබැංකුව පාඩු ලබන ආයතනයක් බවට පත් වෙලා තියෙනවා කලින් වතාවත්වලටත් වඩා. එසේ තිබීදී තමයි අසාමාන්‍ය පරිවැඩි කර ගැනීමක් කරගෙන තියෙන්නේ. ඉතින් මේ අසාමාන්‍ය ස්වාධීනකරණය රාජ්‍යයෙන් පවා. එතකොට දැන් මේක කාටද අයිති? මේ මහබැංකුවේ පරිවැඩි කිරීම සම්බන්ධයෙන් කාර්ක සභාව අවසර දුන්නේ නැහැ. අපි ඒකට ස්වාධීන කමිටුවක් පත් කරන්න දැනුම් දුන්නා. අපි අද පත්‍රවල දැක්කා ඒ කමිටුව වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කළා තියෙනවා කියලා. එතකොට මුදල් අමාත්‍යාංශය නැවතත් මේක මුදල් කාර්ක සභාවට ඉදිරිපත් කරාවි. මේ වාර්තාව කෝප් කමිටුවට කැඳවන්නත් පුළුවන්. මොකද මහබැංකුව කෝප් එකට යටත්. අනිත් පැත්තෙන් ෆිනෑන්ස් කමිටියකට කැඳවන්නත් පුළුවන්. ඒ නිසා ඔබතුමා උපදෙස් දෙන්න. මේ කමිටු දෙකට කැඳවන්න දූෂණය, වංචාව, ඩාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය
අද තමයි 500 වෙනි ටෙලිවැකිය ලියන්නේ. ඔබ දන්නවා ටෙලිවැකිය ලිවීමේ අරමුණ නේද? වදින තැනකට වැදේවා, රිදෙන තැනකට රිදේවා, වැදී රිදී හෝ හැදේවා කියන එකනේ අපේ පරමාර්ථය නේද? හැදෙන එක කොහොම වුණත් රිදෙන බව නම් ඉතින් අපි හොඳට දන්නවා. හොඳේ මේ 500 වෙනි ටෙලිවැකියේදී මුලින්ම එකක් ලියන්නම්. මේ එන්නේ යක්ෂයාගේ හෝරාව. ඔව් යක්ෂයාගේ හෝරාව. යක්ෂය වර්ග දෙකක් මේ වෙලාවේ එළියට එනවා. අනිවාර්යෙන්ම මේ යක්ෂයාගේ හෝරාව එළඹෙන්න හේතුව තමයි මැතිවරණ. හොඳේ මැතිවරණ. මේක තීරණාත්මක මැතිවරණ සමයක්. ඒ නිසා දේශපාලන පාතාලයට අයිති යක්ෂීන් එළියට එනවා එනවාමයි. හොඳේ ඒ සක්‍රීය පුරවැසියන් බිලිගනු සඳහායි. හරිය දෙවෙනි යක්ෂා ගමනේ තමයි ඔය මැතිවරණයේ උදෙසාම බොරු පැල කරන රටේ දැවෙන ප්‍රශ්න වෙනස් කරන්නට විවිධ දෑ කරලියට ගේන සමහර මාධ්‍ය. හොඳේ සමහර මාධ්‍ය ගම්පතුල් දෙබෑ කරගෙන චීන කරඬු කරගහගෙන නේද? ආයේ එක එක ජාතියේ වීරකාව්‍ය නේද? ඒ වගේ නිර්මාණත් අනිවාර්යයෙන්ම මේ කාලවකවානුවේ එළියට එන්න නියමිතයි. හොඳේ ඔව් දැනටමත් එහෙම ඒවා සිදු කරමින් පවතිනවා. දැන් එක හොඳක් තියෙන්නේ ඔය හිතන තරම් ලේසියෙන් රට ජාතිය ආගම සහ විදේශ කුමන්ත්‍රණ කියන ඔය සාධක හතර රට ජාතිය ආගම සහ විදේශ කුමන්ත්‍රණ හරිද ඒ වයින් රට ගලවා ගැනීමේ විරුවන්ව එහෙම ලීසින් දැන් එළියට ගේන්න අමාරුයි. මොකද ආපු කෙනා හොඳටම කරලානේ ගියේ නේද? ඒකම අද රටවැසියා දන්නවා රට ජාතිය ආගම සහ ওই විදේශ කුමන්ත්‍රණ කියන සාධක හතරෙන් රට බේරගන්න එන විරුවන් එක්කෝ ඇමරිකන් එහෙම නැත්නම් වෙන කොහේ හෝ රටක පුරවැසියන් කියලා. හොඳේ හොඳට දන්නවා රටවැසියෝ දැන් දන්නවා. ඒ නිසා පුරවැසියන් ලෙස දැන් වහාම හොඳ සිහියෙන් යුක්තව ක්‍රියා කිරීම හරි වැදගත්. සිහිය නැති අයට සිහිය එන විදිහට කියලා දෙන්නත් ඕනේ. හොඳේ දැන් අද ලියන්ට හිටිය ඇත්තටම මේ රටේ ආර්ථිකයේ සැබෑ ගණන් හිලව් ටික. නමුත් ඊට වඩා මේ අර ඔන් අරයිවල් වීසා කතාව කිව යුතුයි කියලා හිතුවා. එතකොට ඔබට තේරේවි මේක මොනතරම් මජර දේශපාලනඥයෝ ඉන්න මොනතරම් මජර දේශපාලනඥයෝ ඉන්න රටක්ද කියලා. හොඳේ මුලින්ම ගුවන් තොටුපළේදී අර හඬ නැගූ නීතිඥ කුමාරසිංහ කියන තරුණයාට ආචාර කළ යුතුයි. මෙච්චර ව්‍යාපාරික වෛද්‍ය මේ ලංකාව ආණ්ඩුව එකතුලා ඉන්දිය කුළු කොල්ලට දාපු කඩේකට දීලා තියෙනවා. ඉන්දිය කඩේකට දීලා තියෙනවා මේ ලංකාව වීසා ඉෂු කරන්න. ඔහු සක්‍රීය පුරවැසියෙක්, ප්‍රශ්න කරන පුරවැසියෙක්, හඬ නගන පුරවැසියෙක්. හොඳේ ඔහු හඬ නැගුවේ නැත්තම් මේ කතාව එළියට එන්නේ නැහැ. හරිය ඒ වගේමයි ඒ හඬ නැගීම ඒ සක්‍රීය පුරවැසියව ජංගම දුරකථන වලින් රෙකෝඩ් කරපු සක්‍රීය මිනිසුන් සමාජ මාධ්‍යට මුදා හැරියා. ඕ ඒ අයටත් ස්තුතියි. හොඳේ දැන් බලමු කතාව මොකක්ද කියලා නේද? රටකට ඇතුළු වීමට අවසර ගැනීමට තමයි ওই සරලව වීසා කියලා කියන්නේ. හරිය අපේ රටට ඇතුළුීමේදී වීසා ගන්න ක්‍රමය මුලින්ම හඳුන්වලා දීලා තින්නේ 1955 දී විතර තමයි. හරිය වීසා ගන්න ක්‍රම තුනක් පැහැදිලිව පේන්න තියෙනවා. එකක් තමයි ඒ අදාළ රටේ තානාපති කාර්යාලයට ගිහිල්ලා අයදුම්පත් බාර දීම. හොඳේ දැන් ඔය මේ දවස්වල ඔය ලංකාව ඇතුළේ තියෙන හැම තානාපති කාර්යාලයක් ළඟම හෝගාලා සෙනගනේ නේද ඔය එළියේ ඉන්නේ? හරිද? ඊළඟ ක්‍රමයේ තමයි ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමයට වීසා ඉල්ලීම. හොඳේ තුන්වෙනි ක්‍රමයේ තමයි ඔන් අරයිවල් වීසා. ඒ කියන්නේ ගුවන් තොටුපළට ඇවිල්ලා වීසා ඉල්ලීම. හරිය දැන් ඔන්ලයින් සංචාරක වීසා ක්‍රමයේ අපේ රටට හඳුන්වන දුන්නේ 2012 දී විතර. දැන් අවුරුදු 12ක් විතර ගිහිල්ලා තියෙන්නේ. හොඳේ කවුද මේ කටයුත්ත ක්‍රියාත්මක කළේ? ආගමන විගමන දෙපාර්තමේන්තුවයි රාජ්‍ය ආයතනයක් වෙන, මතක තියාගන්න, රාජ්‍ය ආයතනයක් වෙන SLT මොබිටෙල් ආයතනයයි. දැන් 2012 ඉඳලා කිසිම ප්‍රශ්නයක්, ගැටලුවක්, පෝලිමක් නැතුව හරි අපූර්වට මේ ක්‍රමය අවුරුදු 12 ක්‍රියාත්මක වෙලා තියෙනවනේ නේද? දැන් මේ හදිස්සියෙම ඇති වුණු කුලප්පුව මොකක්ද අප්පා? මේ වීසා නිකුත් කිරීම පෞද්ගලික සමාගමකට දෙන්න නේද? අමුතු හේතු තියෙන්න එපායේ. මොනවද හේතු? ඈ ලෝකයේ තියෙන හොඳම සමාගම වුණත් ගේන්න හේතුවක් එපායයි නේද? රටට එන විදේශිකයින්ට වීසා නිකුත් කරගන්න බැරි තරමටම අටපට්ටම් වුණු ෆේල් රාජ්‍යයක්ද මේක. ඈ දැන් මේ ටිරාන් කියන හැටියට මේ ලංකාවට ඇවිල්ලා තියෙන්නේ ලෝකයේ තියෙන අංක එකේ හොඳම සමාගමලු. හරිය ඉතින් මේ සමාගම දැන් ලංකාවට ගෙනල්ලා ලංකාවට ඇවිල්ලා ඔහෙලා එන සංචාරකින්ට දෙන්න හදපු ලංකාවේ ආණ්ඩුවට දෙන්න බැරි අපේ රට මේ තා කරපු වීසා ක්‍රමය ඇතුළේ දෙන්න බැරි මේ සමාගමට විතරක් අපේ අයට දෙන්න පුළුවන් අලුත්
පහසුකම කියන්ටක බලන්න. අලුත් පහසුකම දිග පෝලින්ද ඈ ආපු දවසම දුන්නේ දිග පෝලිමක් නේද? අපේ ආණ්ඩුවට සංචාරකීන් වෙනුවෙන් දෙන්ට බැරි කිසිම අලුත් දෙයක්, හරිද, කිසිම අලුත් සේවාවක් මේ සමාගමට මේ රට ඇතුලේ දෙන්ට පුළුවන් කමක් නැහැ. හරිද? එහෙම කිසිම අලුත් සේවාවක් දෙන්නෙත් නැත්තම්, හරිද? හැබැයි සංචාරකයෙකුගෙන් වැඩිපුර ඩොලර් 25ක් අය කරනවා. ඩොලර් 25ක් කියන්නේ කීයක්ද රුපියල් වලින් බලන්න? ඩොලරේ රුපියල් 297යි අද. හරිද? එහෙම ගත්තොත් රුපියල් 297 වැඩි කිරීම ඩොලර් 25. එතකොට රුපියල් 7425යි එක සංචාරකයෙකුගෙන්. හරිය, එක සංචාරකයෙකුගෙන්. දැන් මේ අපි නිකන් හිතමුකෝ ජනවාරි ඉඳලා මේ වෙනකොට ලංකාවට සංචාරකින් ලක්ෂ 14ක් විතර ඇවිල්ලා තියෙනවා කියලා. හරිද? නිකන් හිතමුකෝ හොඳේ මේ සංචාරකින් ලක්ෂ 14 වැඩි වෙන්න ඕනේ රුපියල් 7425ෙන්. හරිද? කොහොමද ගහන නේද? 10.39.5.3.3 නේද? ඒ කියන්නේ කීයක්ද දන්නවද? රුපියල් බිලියන 11කට ආසන්නයි. කජුවට කොස්සට එහෙම නෙමෙයි නේද? මරු හොද්ද. හරිද? කොහොමද අවුරුද්දකට සංචාරකීන් අපි හිතමු ලක්ෂ 20ක් 25ක් එනවා කියලා, කොහොමද එතකොට මේ සමාගමට නිකන් ඉඳලා ලැබෙන හොද්ද නේද? හොද්ද බොර වෙන හැටි නේද? දැන් ඇමති ටිරාන් කියන්නේ මේ සමාගම තමයිලු ලෝකේ ඉන්න අංක 1. ඒක නිසා ටෙන්ඩර් මොකට දහනවා නේද? ප්‍රසම්පාදන නැහැලු මාරුනේ. ඉතින් ඔහෙලට හිතන විදිහට මේ රටේ ওই සියලුම දේවල් දෙනකොට අංක 1ම සමාගම් හොයලා දෙන්න ඕනේ නේද? ආයෙ ටෙන්ඩර් මක්කටේ ප්‍රසම්පාදන මොකටේ නේද? අනික කැබිනට් අනුමැතිය ලැබුණලු. හරි. ඒක අපි පැත්තක තියමුකෝ. පාර්ලිමේන්තු අනුමැතිය මේ VFS කියන සමාගමට හම්බුණාද? පාර්ලිමේන්තු අනුමැතිය හම්බුනේ වීසා ක්‍රමයට. හරිද? මෙහෙම සමාගමකට ලෝකයේ අංක 1 සමාගමකට දෙන්න කියලා පාර්ලිමේන්තු අනුමැතිය හම්බුණාද? ඈ කැබිනට් අනුමැතිය ලැබුණා කියමු. කැබිනට් අනුමැතිය කියන්නේ දේව වාක්‍යයද? ඈ දැන් කෙහෙලියට හොර බෙහෙත් ගේන්නත් ඔය කැබිනට්ටුවමනේ දෙයිහාමුදුරනේ අවසර දුන්නේ. ඈ කැබිනට් අනුමැතිය ලැබූ පමණින් මේක දේව වාක්‍යවත් 100%ක්වත් නිවැරදි ක්‍රමයක් කියලා තීන්දු වෙන්නේ නැහැ. හොඳේ ඔබට තේරෙනවද? මේ තාක් අප ලියමින් ඉන්නෙත් පෙන්වමින් ඉන්නෙත් මේ රට විනාශ කරන්නේ කවුද කියන කාරණාව කියලා. ඈ කිසිම හදිස්සි අවශ්‍යතාවයක් නැතිව අපේ රටේදීම කරන්න පුළුවන් කාරණාවක් හොඳටම කරමින් තිබියදී වීසා දෙන එක ගහින් ගෙඩියෙන්න වගේ කොහෙද යන සමාගමකට දෙනව නේද? ඔබට තේරෙනවනේ ගේම නේද? ඒක ඉන්දියානුද චීනද ජපන්ද ජර්මන්ද අදාළ නැහැ. ඇයි දුන්නේ? දුන්න ක්‍රමය හරිද? දෙන්න හේතු මොනවද? මේ වගේ වැඩක්වත් කරගන්න තාක්ෂණික පරිගණක සොෆ්ට්වෙයාර් දැනුමක් නැති රටක්ද මේක අප්පා නේද? ඒ අස්සෙන් කොහොමද කතාව? ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ට් නේද? මේ යන යකා කොරහත් බිඳගෙන රටටම වැඩේ දීලා යන්න හදන ගේම් කියන එක අපි අද ඔබට මතක් කරනවා. ඔව්. දැන් දැඩි විරෝධය හමුවේ නේද? රජයේ මේක ඊයේ රිවර්ස් කළා, අකුල ගත්තා. ඒ කියන්නේ කැබිනට්ටුව ගත්ත තීන්දුව උන්දලම අනුමත කරපු තීන්දුව දැන් රිවර්ස්. හරිද? දැන් තේරෙනවද ඔබට මේ රටට මොකද්ද වෙමින් තිබෙන්නේ කියලා? ඒ නිසා සිහිබුද්ධියෙන් මේ රටට වෙන දේ දිහා බලන්න කියලා අද 500 වෙනි ටෙලිවිකෙන් ආරාධනා කරනවා. උදැසන පුවත් විකාශයේ අවසන් ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.